මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා 9 පාර්ලිමේන්තුවට තීරණාත්මක අවස්ථාවක අපේ පක්ෂයේ නායකතුමා ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට අවස්ථාවක් ලබා දීම ගැන අත වශයෙන් අගමැතිතුමා ප්‍රකාශයක් කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් මම හිතනවා විජේදාස රාජපක්ෂ මහත්මයා කිව්වා පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම කුමක්ද කියලා. එකක් තමයි මූල්‍යයට තිබෙන වගකීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය. මේ සභාව තුළ උල්ලංඝනය වී තිබීම ගැන මම හිතනවා සමස්ත මහජන නියෝජිතයන් කනගාටුවට පත්විය යුතුයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය සඳහන් වන්නේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන්නේය. ඒ වගේම මම දැක්කා අපේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට සිටියේදී එතුමා අප්‍රේල් මාසේ 2022 අප්‍රේල් 19 එතුමා සඳහන් කරනවා හැන්සඩ් වාර්තාවෙන් මයි කතාව ආපහු කියවන්න නියෝජ්‍ය කතානායකතුමාගේ දැනගැනීම සඳහා ගරු කතානායකතුමනි ඔබතුමා එකක් ගැන කතා කළා. අද මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන වග කියන්න ඕනේ කවුද? රුපියල පාකලේ කවුද? මේ රට බංකොලොත්භාවයට ගිරිච්චේ කවුද? මම කියපු දේවල් අපට පාර්ලිමේන්තුවේදී යෝජනා හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් මම කියන්නේ මේ සම්බන්ධයෙන් නීතියක් ගෙන එන්න ඕනේ කියලා. මම හිතනවා පාර්ලිමේන්තුවේ 225 දෙනාම කනගාටුවට පත් විය යුතුයි. මේ රට බංකොලොත් කිරීමට කාටද බලයක් තිබෙන්නේ? උදාහරණයකට ගත්තාම 2021 අයවැය ඉදිරිපත් කළා රජය කියලා තිබුණා. කොහොමද ආදායම ලැබෙන්නේ? කොහොමද ණය ගෙවන්නේ කියන එක 2021 අයවැය කියලා තිබුණා. 2021 අයවැය කියලා තිබුණා බිලියන 6.1ක් ණය ගෙවන්න තිබෙනවා. ඒ සඳහා ආදායම් වෙන මාර්ග කියලා තිබුණා. ඒ ආදායම් මාර්ග නොලැබුණා නම් ඊළඟට කළ යුතු දේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කළ තිබෙනවා. පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ ප්‍රධාන වගකීම තමයි මූල්‍ය පිළිබඳ වගකීම. ඒක තමයි මේ අයවැය ඉදිරිපත් කරන්න නැවත අයවැයක් ඉදිරිපත් කරන්නට සිද්ධ වුණේ. අපේ පාර්ලිමේන්තුවේ අපේ වගකීම අපි පැහැරහැරීම නිසාද? එසේ නොමැතිනම් වෙනත් අය කළ වරදක් අප පිට පැටවීම නිසාද මේ කාරණේ සිදු වුණේ කියලා සොයා බැලිය යුතුව තිබෙනවා. 2021 අයවැය සඳහන් වූ බිලියන 6.1ක් ගෙවීමට ණය තිබුණා. බිලියන 3ක් ගෙවලා තිබුණා අප්‍රේල් 8 වෙනකොට. එතකොට අපිට ඒ රජය ගැන අවිශ්වාසයක් තියාගන්නවද නැද්ද කියලා අපි තීරණය කරන්න ඕන. තව බිලියන 3යි දෙසැම්බර් 31 දක්වා ගෙවන්න තිබෙන්නේ. අප්‍රේල් මාසේ 8 ගෙවන්න තිබුණා ඩොලර් මිලියන 70ක් චීන ණයක්. ඒක අප්‍රේල් 12 ගෙවන්නේ නැහැ කියලා තීරණය කළා. ඒ තීරණය ගන්න බලයක් නැහැ. බලයක් නැහැ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 149 150 උල්ලංඝනය වෙලා තිබෙනවා. 151 සඳහන් වෙනවා යම් කිසි විදියකට එවැනි මුදල් ගෙවීමක් සිදු කිරීමට අපෝසත් වුණා නම් ඊළඟට කළ යුතු දේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 151 වගන්තිය කියලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 151 වගන්තිය මෙහෙම කියනවා. 149 ව්‍යවස්ථාවේ කවර විධානයක් ඇතත් අනපේක්ෂිත හදිසි වියදම් සඳහා මුදල් සැපයීම පිණිස අවිනිශ්චිත අවස්ථා අරමුදලක් නීතියෙන් පිහිටවීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය. දැන් පාර්ලිමේන්තුවට මේ තිබෙන බලය අයිතු ලෙස පාවිච්චි කරාම අපි 225 දෙනාම ලැජ්ජාවට පත් වෙන්න ඕන. මොකද අපේ ප්‍රධාන අරමුණ තමයි මූල්‍යයට තියෙන වගකීම. දැන් 151 වගන්තිය උල්ලංඝනය වෙලා තිබෙනවා. එහෙනම් එදා මේ තත්ත්වය පාර්ලිමේන්තුවට වාර්තා කළා නම් එහෙනම් පාර්ලිමේන්තුව සිංහල අවුරුද්ද කියලා නැහැ. අපි ඔක්කොම රැස් වෙයි. ඔබ හිටපු අය රැස් වෙලා ඔබ තීරණය කරයි රට බංකොලොත් කරන්නේ නැහැ. අද කරන ක්‍රියාවලිය එදා කරනවා කියලා. හයිට්ස් එකට හොයා ගන්නවා කියලා ඉන්වෙස්ටර් කෙනෙක්. ලංකා හොස්පිටල් එකට ඉන්වෙස්ටර් කෙනෙක් හොයා ගන්නවා කියලා. බංකොලොත් වෙලා තියෙන වෝටර් බෝඩ් එකට, ලංකා විදුලිවල මණ්ඩලයට, ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්වෙස්ටර්ස්ලා හොයා ගන්නවා කියලා. අද කරන වැඩේ එදා කරන්න තිබුණා. එතකොට එදා ඒ වැඩේ නොකර රට බංකොලොත් කිරීමට බලය කාටද තිබුණේ? රට බංකොලොත් කිරීමේ බලයක් මුදල් අමාත්‍යාංශයට නැහැ. රට බංකොලොත් කිරීමේ බලයක් මහ බැංකුවට නැහැ. එහෙනම් එවැනි
බලයක් නොමැති දෙයක් ඉෂ්ට කරාම සියලු දෙනා සද්ද නැතුව ඉන්නවා. ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒකට දඬුවම් විදිනවා පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා. ඒගොල්ලන්ගේ ගෙවල් පුච්චන්නේ මහජනයාගේ හිතේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රට බංකොලොත් කරා කියලා. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රට බංකොලොත් කරේ නැහැ. එහෙනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයක් සිදු වෙලා තිබෙනවා. මට දැනගන්න ලැබුණා ඊයේ මේ සභාවේ ඇවිල්ලා කරුණු පැහැදිලි කරා කියලා මුදල් අමාත්‍යයන් සහ නිලධාරීන්. ඒ අයට තිබ්බනේ අප්‍රේල් මාසේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ට කැඳවලා කියන්න තිබුණා රටේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද කරන්න කියලා. එහෙනම් මේ මුළු පාර්ලිමේන්තුවම මුදල් අමාත්‍යංශයක් වෙලා එදා තීරණ ගනි. එතකොට මේ රටේ සාර්ථක ව්‍යාපාරිකයන්ගේ එල්සි උස්සල පොළවේ ගැහුවේ කවුද? මේ මන්ත්‍රීවරුද? නෑ. එහෙනම් අපිට අද මං හිතනවා කල්පනාවෙන් මේ ප්‍රශ්න දිහා බැලිය යුතුව තිබෙනවා. මේ ප්‍රශ්නය රට බංකොලොත් කියලා එවැනි පණිවිඩයක් දෙන්න පාඩද බලයක් තිබුණේ. කවුද එහෙම කළේ? එහෙම කළාට පස්සේ කවුරු හරි කියනවා නම් අප්‍රේල් 16 වෙනිද අනුමැතියක් ගත්තා කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව හැලු කළා. අප්‍රේල් 16 එහෙම බලයක් නැහැ. එහෙනම් ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට එන්න ඕන. 148 අසාර්ථක වුණා නම් 149 අසාර්ථක වුණා නම් 150 අසාර්ථක වුණා නම් 151ට එන්න ඕන. එතකොට ඒක කළා ඉවර වෙලා එතකොට මේ මහජන නියෝජිතයන්ගේ ගෙවල් පුච්චගෙන ඊට පස්සේ කියනවා අපි වැරදිකාරයෝ කියලා. ඒ නිසා මම හිතනවා රන් ගරු මන්ත්‍රීතුමා ස්තුතියි. ඔබතුමා මේ කතා කරන්නේ නිවාඩ් කබ්‍රාල් හිටපු අධිපති ගැනද? කතා කරන්නේ මට අදාළ නෑ නිවාඩ් කබ්‍රාල්ද හිටපු ලක්ෂ්මන්ද කවුද කියන එක අදාළ නෑ. කවුරු කරත් මට අදාළ නෑ කවුද කියලා. ඒ නිසා මම හිතනවා පාර්ලිමේන්තුවේ 225 දෙනා ගියතුකම තමයි මේ ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලන එක. මේ ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලලා රටට කියන්න ඕන පාර්ලිමේන්තුව නොදැනුවත්ව රට බංකොලොත් කරා කියලා. දැන් මට ආරංචියක් ලැබිලා තියෙනවා පිටු 22 කැබිනට් පත්‍රිකාවක් හදාගෙන යනවා. මොනවටද? විච්ච වැරදි වහගන්න. ඒ නිසා කරුණා කළා කවුරු වැරද්ද කළත් මෙවැනි වැරදි නැවත සිදු නොවන්න වග බලාගත යුතුයි. මේ අයවත් නැත්තම් කුමක් සිදුවේ දන්නේ නැහැ. අපි කල්පනා කරන්න ඕන බෝට බෝඩ් එක වගේද මුදල් අමාත්‍යංශය කියලා, පෙට්‍රෝලියම් එක වගේද සෙන්ට්‍රල් බැංක් එක කියලා. එතකොට කවුරු හරි හිතනවා නම් ඒ ආයතනවල ඉන්න අය අපි තමයි පාලකයෝ කියලා, මම හිතන එක බරපතල වැරද්දා. ඒ නිසා මම කැමති විශේෂ අවධානයක් යොමු කරන්න නියෝජ්‍ය කතානායකතුමනි, බලන්න මේ මම සිංහල පරිවර්තනය හැන්සට් ගත කරලා තියන්නම්. ෆෙඩරල් රිසර්ව් පද්ධතිය පිළිබඳ විශ්ලේෂණය. ෆෙඩරල් රිසර්ව් පද්ධතිය මගින් මහජන සුභසිද්ධිය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීමටත් ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය පද්ධතිය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහාත් ප්‍රධාන කාර්යයන් පහක් ඉටු කරනු මේ ජාත්‍ය මේ ඇමරිකාව කරන රාජකාරී. ෆෙඩරල් රිසර්ව් පද්ධතිය යනු ඇමරිකානු මහ බැංකුවයි. ඒ ඇමරිකානු ආර්ථිකයේ කාර්යක්ෂමතාවේ පවත්වා ගැනීමටත් මහජන සුභසිද්ධිය උදෙසාත් ප්‍රධාන කාර්යයන් පහක් ඉටු කරයි. 1. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීම. උපරිම සේවා නියුක්තිය පවත්වා ගැනීමටත් භාණ්ඩවල ස්ථාවර මිල ගණන් පවත්වා ගැනීම සඳහාත් මධ්‍යස්ථ දිගුකාලීන පොලි අනුපාත පවත්වා ගැනීම උදෙසාත් ක්‍රියා කිරීම. 2. කාරණේ මූල්‍ය පද්ධතිය ස්ථාවරත්වයක් ප්‍රවර්ධනය ක්‍රියාකාරී අධීක්ෂණය තුළින් පද්ධතියම අවදානම් අවම කිරීම සහ පාලනය කිරීම පිළිබඳ කටයුතු කිරීම. 3. කාරණය තනිතනි මූල්‍ය ව්‍යාපාරවල සුරක්ෂිතතාවය ප්‍රවර්ධනය කිරීම, එම ව්‍යාපාරවලින් මූල්‍ය පද්ධතිය වන බලපෑම අධීක්ෂණය කිරීම. 4. ගෙවීම් සහ නිරවුල් කිරීමේ පද්ධති ආරක්ෂාව සහ පළදායිතාවේ ප්‍රවර්ධනය කිරීම. බැංකු ක්ෂේත්‍රයේ සේවාවන් හා ඇමරිකානු රජයේ ඩොලර් ගණදෙනු හා ගෙවීම් හරහා සිදු කරනු ලබයි. ඊළඟ වැදගත් වාක්‍ය පාරිභෝගික ආරක්ෂාව සහ ප්‍රජා සංවර්ධනය වැඩිදියුණු කිරීම පාරිභෝගිකයන්ගේ ඉලක්ක කරගත් අධීක්ෂණය හා පර්යේෂණ අලුතෙන් මතුවන පාරිභෝගික ගැටලු සහ
නව ප්‍රවණතා පිළිබඳ පර්යේෂණ හා විශ්ලේෂණ ප්‍රජා ආර්ථික සංවර්ධන වැඩමුළු සහ පාරිභෝගික නීති රීති පාලනය කිරීම දැන් බලන්න කාලය අවසන් වෙන කරු මෙතුම ආ බොහොම සිතේ අපේ කෝකිලා මැතුමගේ වෙලාව ඔබතුමාට හම්බෙන්නේ කේන්ද්‍රගත බැංකුකරණය කෙරෙහි ඇමරිකානු ප්‍රවේශය ෆෙඩරල් රිසර්ව් පනතේ නිර්මාතෘ වරුන් තනි මහ බැංකු සංකල්පය එකල එකහෙලා ප්‍රතික්ෂේප කළා ඒ වෙනුවට මහ බැංකු පද්ධතියක් හඳුන්වා දුන් අතර ඒ කැපිපෙන ලක්ෂණ තුනක් සඳහන් කරලා තිබෙනවා එක මධ්‍යම පාලන මණ්ඩලයක් දෙක විමධ්‍යගත නොවු රිසර්ව් බැංකු 12කින් සමන්විත මේ උපද්ධතියක් තුන පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශේ ලක්ෂණවල එකමුතුවක් ෆෙඩරල් රිසර්ව් පද්ධතියේ සමහර කොටස් පෞද්ගලික අංශයේ ආයතන හා සමාන ලක්ෂණ පෙන්눔 කළද ෆෙඩරල් රිසර්ව් ආයතනයේ ස්ථාපනය කරනු ලැබී මහජන සුභසිද්ධිය උදෙසාය අධිපති මණ්ඩලයේ ෆෙඩරල් රිසර්ව් බැංකු සහ ෆෙඩරල් විවෘත වෙළඳපොළ කමිටුව අධිපති මණ්ඩලය ෆෙඩරල් රජයේ ආයතනයක් වන අතර කොංග්‍රසයට වාර්තා කරන එවෙන්ම ඊට එකඟවන ආයතනයකි ඊට එකඟවන ආයතනයකි තවද එය පද්ධතියට සාමාන්‍ය මඟ පෙන්වීමක් සිදු කරන අතර අනෙකුත් රිසර්ව් බැංකු 12 අධීක්ෂණය කරයි කොංග්‍රස් ෆෙඩරල් රිසර්ව් පද්ධතිය සහ එහි ආයතන අධීක්ෂණය කරයි අධිපති මණ්ඩලයේ ෆෙඩරල් ආණ්ඩුවේ ස්වාධීන ආයතනයකි ෆෙඩරල් රිසර්ව් බැංකු ෆෙඩරල් රිසර්ව් පද්ධතියේ මෙහෙයුම් හස්තේ වන අතර අධිපති මණ්ඩලයෙන් අධීක්ෂණය කරනු ලැබේ ෆෙඩරල් විවෘත වෙළඳපොළ කමිටු අධිපති මණ්ඩලයේ සමාජිකයන් හා රිසර්ව් බැංකුවල අධ්‍යක්ෂකවරුන්ගෙන් සමන්විත වේ අධිපති මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයා ෆෙඩරල් විවෘත වෙළඳපොළ කමිටුවේ අධ්‍යක්ෂකවරයා වේ පද්ධතිය ඇතුළත මෙහෙයුම්වලදී සමහර වගකීම් ජනාධිපතිවරයා විසින් සෙනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි සෙනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි පත්කරන වොෂින්ටනයේ මහ බැංකු අධිපති මණ්ඩලය හා ෆෙඩරල් රිසර්ව් බැංකුව ශාඛා අතර බෙදී යන අතර එය රට පුරා ෆෙඩරල් රිසර්ව් පද්ධතියේ මෙහෙයුම් පද්ධතිය නියෝජනය කරයි ෆෙඩරල් රිසර්ව් පද්ධතිය විධායකය හා කොංග්‍රසයේ නිලධාරීන් හා නිරන්තර සාකච්ඡා පවත්වනු ලබන අතර එහි තීරණ ක්‍රියාත්මක කරනු ලැබේ මේ මම කිව්වේ ලංකාවේ විච්ච වැරද්දට තියෙන විසඳුම දැන් බලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තිය 27 වෙනි වගන්තිය තමයි ජනාධිපතිතුමා රාජාසන කතාවේ පැහැදිලි කරේ දැන් අපේ පාර්ලිමේන්තුවේ සිදු නොවන එකක් තමයි මූල්‍ය පාලනය සිදු කරන්නේ නැහැ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට ඇරලා ඒක කියනවා වෙන වෙන අයට අයිති කියලා වෙන කාටවත් අයිති නැහැ නීතිය නීතියෙන් ජනාධිපතිතුමාට අයිති නැහැ නීතියෙන් වෙන කිසි කෙනෙකුට අයිති නැහැ නීතියෙන් කෙටි කාලයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අයිති වෙනවා පාර්ලිමේන්තුව විසිරවල තියෙන අවස්ථාවෙදී ඒකෙත් සීමාවල් පනවල තිබෙනවා දැන් බලන්න 27 වෙනි වගන්තිය තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැටියට පැහැදිලි කරේ 27.1 මෙහි ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙවීමේ මූලධර්ම රාජාසන කතාවේදී ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය විසින් ගුරුකොට ගනු ලබන්නේය දැන් 27 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපත්ති සහ මෙහෙවීමේ මූලධර්මවල අවසාන වාක්‍ය ඔබත් මමත් කවුරුවත් වාක්‍යන්නේ නැහැ එහෙනම් මේකට තමයි ජාතික එකඟතාවයක් අවශ්‍ය කරලා තිබෙන්නේ බලන්න 27 අවසාන වාක්‍ය කරත් එකයි නොකරත් එකයි මුකුත් කරන්න බෑ දේශපාලඥයන්ට කිසි දෙයක් කරන්න බෑ මේ පරිච්ඡේදයේ විධිවිධාන හේතු කොටගෙන නීතියෙන් කිසිම අයිතියක් නොපැවරෙන්නේය නීතියෙන් කිසිම බැඳීමක් ඇති නොවන්නේය තවද මේ පරිච්ඡේදයේ විධිවිධාන අධිකරණයක් හෝ විනිශ්චය අධිකරණයක් හෝ මගින් ක්‍රියාත්මක කරවා ගත නොහැකිය එම විධානවලට අනුකූලව පිළිබඳ කිසිම ප්‍රශ්නයක් කවර වූ අධිකරණයක හෝ විනිශ්චය අධිකරණයකට ඉදිරිපත් කළ නොහැකිය එනම් පාර්ලිමේන්තුවේ ඉඳ අපි ප්‍රතිපත්ති කියන්න පුළුවන් කරත් එකයි නොකරත් එකයි මොනවත් කරන්න බෑ ඒ නිසා තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගින් දිගට කියන්නේ අපි ජාතික එකඟතාවයකට එමු කාටවත් මැජික් තියෙන්න බෑ කාටවත් රහස් තියෙන්න බෑ
රට බංකොලොත් කියන තැනට පත් කරේ ඔබ අපි නෙමෙයි. ඔබ අපි නොදැනුවත්ව වෙන කණ්ඩායමක් කළේ. ඒකේ වගකීම අපේ පිටපතවල තියෙනවා. ඒක වැරදි. දැන් බලන්න අපි කියනවනම් වෝටර් බෝඩ් එකේ පඩි වැඩි කියලා. අපි කියනවනම් පෙට්‍රෝලියම් එකේ පඩි වැඩි කියලා. අපි කියනවනම් යාලංකායක බංකොලොත් කියලා. ඒ කියන්නේ මුදල් අමාත්‍යංශයත් බංකොලොත්. ඒ කියන්නේ මහ බැංකුවත් බංකොලොත්. ඒ නිසා මම හිතනවා මෙවැනි තත්ත්වයක් රටේ ඇති වුණාම වැදගත් වගකීම තමයි සියලු දෙනා එකතු වෙලා කතා කරලා තීරණයකට එන එක. මැජික් තියෙන්න බෑ. දේශපාලන පක්ෂවලට ඇවිල්ලා මිනිත්තු දෙක කාලයක් යන කරමුතු. තප්පර කිපයක් දෙන්න. දේශපාලන පක්ෂවලට ඇවිල්ලා මැතිවරණවලදී අරක දෙන්නම් මේක දෙන්නම් කියන්න බෑ. එහෙනම් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 149 150 151 උල්ලංඝනය වීම ගැන අපි 225 දෙනාම ලැජ්ජාවට පත් විය යුතුයි. අපි 225 දෙනාම ලැජ්ජාවට පත් විය යුතුයි. කවුරු හරි මෙතන ඉන්න අය කියනවනම් ඒ බලය වෙන කාට හරි තියෙනවා කියලා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ කියලා අපි දැනගත යුතු තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේ රටේ වෝටර් බෝඩ් එක ගැන හොයන වගේම මේ රටේ පෙට්‍රෝලියම් එක ගැන හොයන වගේම මේ රටේ ප්‍රධානම සේවිතු ස්ථානය තමයි මුදල් අමාත්‍යාංශයත් මහ බැංකුවත් ලෝකෙ අනිත් රටවල් වලට නොගැලපෙන කරන ක්‍රියාවලිය සොයා බැලිය යුතුව තිබෙනවා. එය නිවැරදි කළ යුතුව තිබෙනවා. එය ඉටු නොවීම පාර්ලිමේන්තුවේ 225 දෙනාම මම හිතනවා අවඥාවට ලැජ්ජාවට පත් විය යුතුයි. ඒ නිසා මම මීට වැඩිය කරුණු කියන්නේ නැහැ. මට විනාඩි කීපයක් විනාඩි කීපයක් මෙතුමාගෙන් ලබා දෙනවා. ඔව් ඔව් මයිදානේ වාසුදේව නානක්කර මැතිතුමා කියපු කාරණයට මම කැමති පිළිතුරක් දෙන්න. 1895 ඇමරිකාවේ මහ බැංකුව ක්‍රියා කරපු විදිය තිබිච්ච ප්‍රශ්න නිසා ඒ බැංකු ක්‍රමය වෙනස් කළා. 1912-15 වෙනකොට වෙන බැංකු ක්‍රමයක් ඇමරිකාව ඉදිරිපත් කළා. එතකොට ලෝකේ අපි IMF එකේ නම් වැඩ කරන්නේ. අපි ලෝකේ රටවල් 180ක් IMF එකත් එක්ක වැඩ කරනවා නම් ඇයි ශ්‍රී ලංකාව IMF එකත් එක්ක වැඩ කරාම ඇති ප්‍රශ්නේ? ඔබතුමයි මමයි මිත්‍රයෝ. හැබැයි මම කියන්නේ ඔබතුමත් ඒකට එකඟ වෙන්න තියෙනවා. ඔබතුමා එහෙම නැත්තම් කියන්න ඕන ලංකාවේ කොහොමද පෙට්‍රල් දෙන්නේ, කොහොමද ඩීසල් දෙන්නේ, කොහොමද භූමි තෙල් දෙන්නේ, කොහොමද කන්න දෙන්නේ ඔබතුමා ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට ඔබතුමා කියන එක පිළි අරගෙන අපි පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ඔබතුමා කියන විදිහට දෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මම ඊට වඩා පිළිතුරු දෙන්න යන්නේ ඒ සම්බන්ධයෙන්. ඒ නිසා අපි විශේෂයෙන් එක කාරණයක් නියෝජ්‍ය කතානායකතුමනි මතක තබා ගත යුතුයි. ඇත්තටම බලයක් නැති ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව තුළ සිදුවෙලා තිබෙනවා. ඒක ගැන ජනාධිපතිවරයා මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නකොට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා තිබෙනවා. හැබැයි ඒ ගැන වෙනත් අය ඉදිරිපත් වෙලා ක්‍රියා නොකරන බව පේනවා. ඒ නිසා අද මේ රටේ සාර්ථක ව්‍යාපාරිකයන් අසාර්ථක ව්‍යාපාරිකයන් බවට පත් කළේ මන්ත්‍රීවරු නෙමෙයි. ගරු පිල්මාසල් සරත්තුංසේක මහත්තයා. ගරු ඇමැත්තුමා, ඔබතුමා ඇමරිකාවෙන් උදාහරණ ගෙනලා පෙන්නනවා. ඇමරිකාව කියන්නේ විශාල ආර්ථිකයක් තියෙන ඒක පුද්ගල ආදායම ඩොලර් 50,000ක් තියෙන රටක්. ඒ රටවල් වල කරන ඒවා බලන් ඉඳලා ඒවා මෙහෙ කරන්න පුළුවන්ද? මේ රට දැන් හිඟන රටක් වෙලා තියෙන්නේ. බොහොම සිතේ ඔබතුමා. එකන්ද වෙලාවල් නාස්ති කරන්න එපා. ඔබට උත්තරයක් දෙන්න පුළුවන්. හරිද? නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ අපි කල්පනාවෙන් මේ ප්‍රශ්නේ දිහා බැලිය යුතු තිබෙනවා. ඇත්ත වශයෙන් පාර්ලිමේන්තුවට හැල්ලුවට ලැජ්ජාවට පත් කළා තිබෙනවා. අපෙන් අහන්න නැතුව දැන් කාට හරි කියන්න පුළුවන් ඔව් අප්‍රේල් මාසේ 16 ඇහුවා කියලා. මේ මන්ත්‍රීතුමාලට කිව්වටන් නොනගතේට එන්න කියලා නොනගතේට ඔක්කොම එනවා. ඇවිල්ලා රටට තරදරයක් කියලා කිව්වනම් අපේ දක්ෂ මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරයි මෙන්න මාර්ගය. මේක බංකොලොත් කරන්න එපා. එතකොට යම් කිසි කෙනෙක් කියනනම් මේක සොෆ්ට් ඩිෆෝල්ට් එකක් කියලා මම හිතන්නේ මොලේ පරීක්ෂා කරගත්තොත් හොඳයි. මොකද මම ඔබතුමාගෙන් ණයක් කරන් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. මම ඒක ඉල්ලන්න කලින් කෝල් එකක් ගහලා කියනවා එන්න එපා ඉල්ලන්න කියලා. ඔබතුමා විල ගෙදෙට්ට තට්ටු කරනවා. ඒ නිසා අපි එකක් මතක තියාගන්න ඕනේ. මේ වැරද්ද කළා කාගෙන් අහලාද කරේ? කවුද මේකට වග කියන්න ඕනේ? මේකට වග කියන්න ඕන අය වග කියන්න ඕනේ. මේකට පාර්ලිමේන්තුවේ 225 වග කියන්න ඕනේ නැහැ.
මේක නීති විරෝධී මේක නීතියට පටහැනි ලෝකෙ වෙන රටක කළා නම් මේ අයට විරුද්ධව අවශ්‍ය පියවර ගන්න ඕන එහෙනම් ශ්‍රී ලංකාවත් පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි මේ සම්බන්ධයෙන් සොයා බලලා මේ සම්බන්ධයෙන් තේරිකාරක සභාවක් පත් කළා කවුද එහෙම කරේ කවදද එහෙම කරේ කාගෙන්ද ඇහුවේ කවුද අනුමැතිය දුන්නේ පාර්ලිමේන්තුව අනුමැතිය දෙන්න ඕනේ පාර්ලිමේන්තුව අනුමැතිය දුන්නේ නැත්තම් ඒක බරපතල ඛේදවාචකයක් හැටියටයි මට නියෝජ්‍ය කතානායකතුමනි සඳහන් කරන්න තිබෙන්නේ පුළුවන් අහන්න ප්‍රශ්නයක් අහන්න මේ ඔයරන්තුමා ඔබතුමා කිව්වා පළවෙනි එක ඇවිල්ලා කවුද මේ අය පත්කලේ කියන එක ඒකටත් වාකියමක් තියෙන්න බෑනේ දෙවෙනි එක ඇවිල්ලා ඔබතුමා කිව්වා මේක වහන්න පත්‍රිකාවක් හදාගෙන යනවා කියලා මම කැමති අහන්න කවුද මේ පත්‍රිකාව හදන්නේ කියලා මම ඒක ඔබතුමාට හම්බුනම දෙන්න පත්‍රිකාව පිටපතක් ඒ නිසා මම නියෝජ්‍ය කතානායකතුමනි මේ කාරණේ ගැන අවධානය යොමු කරේ මේ අයවැය තුලත් මේකනම් ක්‍රියාදාමි මේකනම් මුදල් අමාත්‍යාංශය මේකනම් මහබැංකුව එතකොට මේකත් අමාරු වෙටෙන්න පුළුවන් මම දැක්ක ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක සඳහන් වෙනවා මොකද්ද කියන්නේ ඇතැම් නිලධාරි ගැන කියලා කියනවා මේ අය රජයේ නොමග යැවීම සඳහා කටයුතු කර ඇත මේ අය රජයේ නොමග යැවීම සඳහා කටයුතු කර ඇත ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සමහර පුජ්‍යලයෝ ගැන කියනවා මම මෙතන නම් කියන්න කැමති නෑ නම් කියන්න ඕනේ ඒ අය ඉන්න තැනකදී ඒ නිසා ඔබ අපි සියලු දෙනාම මේ ගැන දැඩි අවධානයක් යොමු නොකළොත් අපිට ලැබෙන අයවැය තුලින් මම හිතනවා අපි නෙවෙයි වග කියන්නේ වෙන අයගේ වගකීම බාර අරගෙන මේකේ නරක කොටස අපේ පිට පටවනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයෝ මම හිතන්නේ ඒ අය ලබන වැටුප් ලබනවා කියලා ඔබ හොඳට මතක තියාගන්න ඕනේ දැන් නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවුරුදු 3ක් වැඩ කරාම ලක්ෂ 10ක පෙන්ෂන් එකක් හම්බ වෙනවා දැන් වෙන ආයතනයක මේක කළොත් දැන් වෛද්‍යවරයෙක් බේත් සැපයුවොත් එයා ඉන්ටරික් ඩිස්මිස් එතකොට අපිට බලන්න තියෙනවා මේවා ගැන සොයා බැලිය යුතුව තිබෙනවා ඔබ බැඳී ඉන්නේ මහජනතාවට මිසක් මුදල් අමාත්‍යාංශයට හරි මහ බැංකුවට නෙමෙයි ඔබ බැඳී ඉන්නේ මහජනතාවට ඒ නිසා මේ කාරණා ටික මතු කරේ සියලු දෙනාගේ අවධානය යොමු කළා මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් කළා තියෙන අයවැය සාර්ථක කරගන්න නම් මේ නීති රීති පද්ධතිය ශක්තිමත් කළ යුතුව තිබෙනවා මේ නීති රීති පද්ධතිය තියෙන වෙනස්කම් කළ යුතුව තිබෙනවා ලෝකේ රටවල් වෙනස් වෙලා ලෝකේ රටවල් මහ බැංකු වෙනස් වෙලා ඇමරිකාවේ මහ බැංකු 9ක් ප්‍රධානතම මහ බැංකුවක් ඒවයින් දෙන නියෝග අනුව ඒ රටවල් ලෝකෙ ඉස්සරහට ගිහිලා තියෙනවා එතකොට අපේ රටේ මේ ගැන දැඩි අවධානයක් පාර්ලිමේන්තුව යොමු කළ යුතුයි කියලා නියෝජ්‍ය කතානායකතුමනි මතක් කරන්න කැමති වෙන අපි අනවශ්‍ය දේ කතා නොකර අපේ බලය පාවිච්චි කරමු අපේ බලය ක්‍රියාත්මක කරමු අපේ බලය ක්‍රියාත්මක කළා රට හරි මගට ගෙනියන්න මේ අයවැයෙන් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කැමති අපි සියලු දෙනා එකතු වෙලා කළ යුතු වැඩක් අපි කාටවත් වෙන් වෙලා කරන්න බෑ අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒකයි කිව්වේ ඔබ සියලු දෙනාගේම සහයෝගය අපිට ඕන ඔබ 175 දෙනෙක්ගත් උදව් කරනවා නම් තමයි මේ වැටුණු රට ගොඩ ගන්න පුළුවන් වෙන මාර්ගයක් නැහැ පස්සේ දේශපාලනේ බෙදා ගන්න හැබැයි රටක් බංකොලොත් කියලා සීලෙක් ගැහුවට පස්සේ ඒ බංකොලොත් භාවයෙන් මුදව ගන්න ඔබ හැම කෙනෙක්ම සහයෝගී දී යුතුව තිබෙනවා එකිනෙකාට අපි බැන ගන්න එපා මම ඔබටත් ඔබ මටත් බයින් එපා අපි හරියට විච්ච වැරද්ද නිවැරදි කරගනිමු කියලා ප්‍රකාශ කරමින් මන්නේ යන්න වෙනවා